ඇසේ වියලි බව ඇතිවීමට විවිධ හේතු බලපානවා. ඇසේ වියලි බව කියන తත්වය ඇසේ කඳුළු ප්‍රමාණයේ අඩුවීම නිසා හෝ සංඝටකයන්හි ගුණාත්මක භවයේ අඩුවීම නිසා ඇතිවෙන්න පුළුවන්. ජලීය ස්තරයේ අඩුපාඩුවක් නිසා ඇතිවෙන වියලි ඇස් తත්වයේදී ජලීය ස්තරයේ නිපදවන ග්‍රන්ථි අපේ වයසත් සමග එහෙම නැත්නම් නිතන්ගත රෝගාබාධ නිසා නැතිවෙනවා. ඒ වගේම දිගු කාලීනව ඖෂධ භාවිතා කරන විටත් ඇසට අවශ්‍ය තරම් කඳුළු නිපදවීමේ හැකියාව නැතිවෙනවා. එවැනි අවස්ථාවක මතුපිට ලිපිඩ ස්තරයේ අඩුපාඩුවක් නිසා කඳුළු වැඩිපුර වාෂ්පීකරණයෙන් ඇතිවන වියලි තත්ත්වය එවපොරේටිව් ඩ්‍රයි අයිස් යනුවෙන් හැඳින්වෙනවා. ඇසිපිය ආශ්‍රිත ප්‍රදාහයන් හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් නිසාත් මෙම ඩ්‍රයි අයිස් තත්ත්වය ඇතිවෙනවා. ඇසේ කැවෙන ගතිය, ඇසේ වියලි ගතිය, ඇස රතුවීම, ඇසේ යමක් ඇතැයි සිතන අපහසුතාව, ඇසේ තෙහෙට්ටුව, ඇසේ බොඳ ගතිය වැනි රෝග ලක්ෂණ ඇසේ වියලි බව නිසා ඇතිවෙන්න පුළුවන්. බොහෝ විට ඩිජිටල් තෙර භාවිතයේ නිරතයට වායු සමීකරණයේ ආශ්‍රිතව සිටින අයට හා සැරසුලන් වලට නිරන්තරව නිරාවරණය වන පුද්ගලයන්ට මේ අපහසුතාවයන් වැඩි වෙනවා. මෙවැනි අපහසුතාවන් ඇතනම් සුදුසුකම්ලත් අක්ෂි වෛද්‍යවරයෙක් වෙත යොමු වීම අත්‍යවශ්‍යයි. සඳහන් කළ අන්දමේ රෝග ලක්ෂණ තිබෙනවා නම් නොසලකා ඉන්න එපා. ඇසේ පෝෂණය හා අවශ්‍ය ඔක්සිජන් සැපයුම ලැබෙන්නේ කඳුළු ග්‍රන්ථියෙන්. කඳුළු ස්තරයේ මදකම නිසා මේ පටකවලට නිසි පෝෂණය ලැබෙන්නේ නැහැ. පටකවලට නිසි පෝෂණය නොලැබුණොත් කඳුළු ග්‍රන්ථිය වියලිලා ඇස ආශ්‍රිත විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් ඇතනම් මුලින්ම ඔබේ ජීවන රටාව වෙනස් කරන්න. දුම්පානයෙන් ඈත්වීම, වායු සමීකරණ සහ තීව්‍ර සුළං ධාරාවන්ට නිරාවරණය නොවීම, ඩිජිටල් තිර ආශ්‍රිතව කටයුතු කරන විට ඇසට විවේකයක් ලබා ගැනීම, සජලනීය වීම, ඔමේගා 3, ඔමේගා 6 මේද අම්ල අඩංගු ආහාර වැඩියෙන් ලබා ගැනීම, ඇස්පිහාටු මද උණුසුම් ජලයෙන් සම්බාහනය කිරීම, නිදන්ගත රෝග නිසා කඳුළු නිෂ්පාදනය අඩු නම් එවැනි රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීම, ඇසේ වියලි බව දරුණු තත්ත්වයේ තියෙනවා නම් කෘතිම කඳුළු දියර හෝ ජෙල් ආකාරයෙන් ලබා දීම වැනි දෑට යොමු වෙන්න පුළුවන්.